සුබ දවසක් වේවා අද නම් මිතා තිපිතේ දුවේ. දෙවියන් වහන්සේ මිනිස්යාට කටහඬ දීලා තියෙන්නේ වචනයක් උච්චාරණය කරන්න පුළුවන් විදියට. වාක්‍ය කාණ්ඩයක් නියමාකාරයෙන් හසුරව ගන්න පුළුවන් විදියට. නමුත් මේ වචනේ කියන දේ හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒක හොඳට පාවිච්චි කරොත් ඒකේ ප්‍රතිඵල හොඳයි. ඒක නරකට පාවිච්චි කරොත් එතනදි විනාශයක්. ඒ නිසා තමයි කට වහ කියලා පැත්තක තියෙනවා, තවත් පැත්තෙන් තියෙනවා ආශිර්වාද කියලා. ඉතින් මේ මිනිස්යාටම තමයි මේ හැකියාව දීලා තියෙන්නේ. ඒ නිසා රත්නා නම් මේ තාත්ති පුතේ දුවේ ඔබත් මාත් වටහා ගත යුතු දේ තමයි මේ කටහඬ දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ ලෝකයාට සුභාරංචියක් දෙන්න, සැනසීමක් දෙන්න, ශාන්තියක් දෙන්න, සහනයක් දෙන්න, ආදරය කරන්න, කරුණාව දක්වන්න, ඒ වගේම පිළිගන්න, අගය කරන්න, සමාවය දෙන්න කියලා කියන්න, සමා වෙන්න කියලා කියන්න. දැන් මේවාට තමයි මේ වචන දීලා තියෙන්නේ. එතකොට දැන් මේ වචනය අපි හරි ආකාරව තේරුම් ගත්තේ නැත්නම් මේ වචනය තුළින් මිනිස්සුන්ව විනාශ කරලා දානවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔය කාල කන්නේ මිනිස්සෙක් කියලා කියපුවාම නේ. එතකොට කඩාගෙන වැටෙනවා මිනිස්ස මට්ටම තුළ. ඔයා නිසා තමයි අපේ පවුලට මේ වින්නැයිය උනේ. එහෙම කියපුවාම මේ මිනිස්සයාගේ මුළු ජීවිතේම ඉවරයි. වාට ලොකු අපල කාලයක්, දෝෂ කාලයක් එහෙම ඇවිල්ලා. නේ එහෙම මිනිස්සෙකුට කියපුවා මිනිස්සයා ඉවරයි. නේ ඕගලෑන් ගෙදරට හූනියම් කරලායි තියෙන්නේ. එහෙම කියපුවාම ඉවරයි. ඉතින් ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබත් මාත් මේ වචනය කියන දේ සුභවාදීව පාවිච්චි කරොත් මිනිසුන්ගේ ජීවිත ගොඩනගාගෙන මිනිසුන්ගේ ජීවිතවලට අභිමානයක් ඇති වෙන විදියට හැසිරෙන්න ඔබට මට උදව් කරන්න පුළුවන් වේවි. එහෙනම් අද අදිටන් කරගනිමු. මිනිසුන්ගේ ජීවිත ගොඩනැගෙන වචන කතා කරන්න ඔබේ මුව දෙවියන් වහන්සේට කැප කරනවායි කියලා චිස්පීඩයි.